අරගලය අවසාන නෑ. අරගල කරපුවායව හිරාඩස්ථේ දාලා නවත්වන්න හදනවනම්. ඒක ඉතාම අනුවන ක්‍රියාවක් කියලයි අභිම්‍යවස්ථාවේදී කියන්නට කැමැති. අරගලේ ආරම්භ වෙන්නේ රටේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු දෙන රටේ පාලකයන් නොහිටින නිසා. අරගලේ ආරම්භවෙන්නේ ජනතාවට සංවේදී නෙවුණ ජනතාවගේ ප්‍රශ්නවලට කිසීම පිළිතුරක් නොදෙන ජනනායකකිව සිටින නිසා. අරගලයේ ආරම්භ වෙන්නේ ඉදිනදා ජීවිතයට අවශ්‍ය කරන ඒ මූලික දේවල් ලබා දෙන්නට බැරි ආණ්ඩු අණ්ඩුවක් රටේ තිබෙන නිසාම්. එතතුවඩේ අරගලයට ඒ පීඩාවිඳෙන හැම්ම ජනකොට්ටාසයක්ම සම්බන්න වුණ. ඒකේ විකාශනයක් හැටියට ගොල්ෆේස් පිටිය පෙනුනට ඉට වඩා විශාල සංඛ්‍යාවක්. මේ රටේ අත්සක් මුල්ලක් නෑරඉන්නස් විශාල සංඛ්‍යාවක් මේ අරගලේට දායකත්වය දක්කවා. එතවඩේ අරගලය ඒ මාස ගානක්තිස්සේ ගොල්ෆේස් පිටියේ රැඳුනේ ඒ අරගලය ඉලක්ක කරගෙන ආපු නැත්තං ඔවුන් ඒ අදහස් සැතුව හිටපු ඒ තමුන්ගේ ජයත්‍රහණ දිගින් දිගටම ලබාගෙනමින්. ඔවුන් කයා සිටේ මේ සිිස්ටම් එක නැතම් මේ වියහෝය රඳවාගනන්න පිටේ තබාගනින්න නායකයන්ව අපි අයි කරන්්ඩ ඕනායි කියන්නේ. මොකොද ඒ නායකෝ මේ වියහය තුළ ආරක්ෂාවෙලා මේ වියුවේ තුළ තමුන් ටෝන කරන හැම දෙයක්ම කරාගෙන ජනතාව අමත කරපු නිසා ජනතාව හනනගල කිව්වා ඒ විිය්හයේ කරේතියන් ඉන්න ගෙනාව අයින්කරන් ඩෝන එකෙන් රටේ නායක හැටියටපු ෙනා. එඩේ කලාා අවසානයේදී ඒ අරගලයේ ජයග්‍රහණයක් හැටියෙන් එක්කම ඒ ජයග්‍රහණයක් හැටියට ඒ අරගලය අරගලය ඒ කරේතියන් හිටපු ආණ්ඩුවේ අග්‍රාමාතතිතුමාාවක් එතනි අයිංකල්. තකොට මේ අරගලේට දායකවෙච්ච හැමගෙනෙක්ම දායක වුණේ පොදු අරමුණක්කෙක් මේ රට වෙනුවෙන් හිතලා. රටේ ජනතාව වෙනුවෙන් හිතලා. රටේ ජීවත්වෙන හැම අසරණ ජනතාව මිනිස් කොටසක්ම ගැනහිතලලා. ඒක තමයි මෙච්චර විශාල ජනගංගාවක් මේ අරගලේට දායකත්වය දක්වේ. එතුොඩේ අරගලයෙන් බලාපොරොත්තු වනේ ඒ වි්‍යියහාාත්මක වෙනස ඇතික කරන්න. එතුොටඒ විියූ ාත්මක වෙනස, ඇති කරන්න මූලික පදනමක් හැටියට ඒ වියවය රඳවාගෙන හිටපු. ඒවිිය්හය තමුන්ගේ කරපිටින් තියාගෙන හිටපු අයව අයිංකළ. හැබැයි ඒ වියවය වෙනස් කරන්නට තවත් පියවරවල් ගණනාවක් තියෙද්දි තමයි මේ අර්ගලයට අතුල් පහරවල්. එල්ලවන්නට පටන්ගන්න. එට ඒ අරගලයට දායකත්වය දක්වුණ අයි කියලා. ඒ අරගලේ තියනෙන ඒ හැම වැඩකටම අපි සහයෝගේ දක්වනාා මේකට අවශ්‍යක නොක්කොම් පහසකුවන් ලබාදෙනවයි කියලා පැමණුණු. එවට හිටපු අග්‍රාමාත්‍ය හැටියරිටපු. දැන් ජනතිපති හැටියටඉන්න රනිල් වික්‍රමසිංහ බෝම ප්‍රසිද්ධේ ප්‍රකාශලලා ඔහු ක්ඩයමකුත් එව්වා. මේ භූමිය හිටපු අයව අයට අවශ්‍ය කරන පහසුවන් ලබාද. එතකොට එහෙම කරපු රනිල් වික්‍රමසිංහාද. ඒ ජනතාවගේම පිනෙෙන්. අද ජනාධිපති වෙලායින්. එතවට ඔහු අරවිියෝහය වෙනස් කරනවයි කියන ඒ සිතුවිල්ලේ රජෙන්න්නේ නැතුව අද ඔහු තනිකරම මිනිස් දඩේමක යෙදෙනවා. ඔහුගේ ඒ ඔහු වටාඉන්නාව ඒ බලෑන සමඟ මේ අරගලයේ නියමුවන් හැටියටහිටපු අයව කොටු කරගන්නත් අපි දැක්කායියේ හැත්ත දෙකක්ගේ නල්ලයිස්තුක් ෆොටෝස්ෙක් දාලාී නො ෆොටෝස් එක දාලාතින නං දක්ක නෑ මං හිතන්න ඒද ඒම හොන්ඩකියොත්මඉතින් මහිතන්නේ ලක්ෂකාමාරක් දෙක් තුනක්කිිතර හොයන්දන ඉටත් වැඩිස කඩුනෑ මොකද ඔය ආපු හැමගෙනෙක්ම ඔය හැමන්දිීරෙීමට ඇතුල්ලුන. ඔවු නාවේ ඒ තමුන්ගේ කියන හැඟීමෙක් මෙ අපේ මෙම එක් කෙනෙක් දෙන්නේෙකුට විතරක් භුක්තිවිඳන්නට අවකාශය නෑය කියන හැඟීමත්. එතකොට ඒ ආපු අයම දැන් හිර අඩස්තිය දාලා ඔවුන්ට විරුද්ධෝ නඩු පවරන්නට උත්සාකර එතකට අපිටි අවශ්‍යයි මතක්කර දෙන්නට. ඕවුනට ඒ වැඩේ ඒ හිරාඩස්්තිියය දාන කටයුත්තකට ඔබ යනවානාම් කරුණාකර ඊට ඉස්සරරිවෙල කියන්න. මේ විියූහය තුළ. ඔබ රඳවාගෙනඉන්න වියෝහය තුළ ජනතාවගේ සිතුවිලි ජනතාවගේ අවශ්‍යතා ඉටුකර දෙන්නට හැකියාව තිීනවාදකින්. ඒම නැතුව මේ ජරාවච්ච මේ කිසිීම වැදගත්කමක් නැතින සහ ජනතාවට උත්තර දෙෙන්ඩ බැරි කණ්ඩායමක් කොහොමද කියන්නේ. අරගලය කරපු අය ත්‍රස්තවාදෝ කියන. ඔන්න මේ ත්‍රස්තවාද ජනතාව මිය ඇදන තත්වෙයට තලුකරපු අය ත්‍රස්තවාද. අද අපි දැහුුණක් කියනවා සියයටට අසූ හයකට එකවේලක් කෑමට අපාසුතාවයක් තියනව ලංකා. මේ මේ දත්ත මේ දත්ත අපි ප්‍රසිද්ධියේ දකින දත්ත. එහෙම රටක ඉන්න නායකයෝ එහෙමනම් කියන්නඩ ඕනෑ. අපි මේ තැනට කටයුතු කරනා මේ තියන මේ විනාශයේ නැති කරන්න අපි උත්සා කරනවායි කියෙ. ි දකින්නේ නෑ. එතකොට ඔබ ඒමනම් ඔය නායකත්වය මේ ජනතාව මරාදමන ත්‍රස්ථවාදීන් බවට පත්ව. මොකද ඔබට බැරිනම් මේ ජනතාව ්‍යවශචතා සපුරාලන්නට. ඔබට කිසිීම හැකියාවක් නෑ ඔබට කිසිීම සදාචාරාත්මක අයිතියක් නෑ ඔය තැංවල රැඳිලා තමුන් නායකවේ කියලා කියන්න. අපි තාම බලාගන ඉන්නවා තාම අපි දන්නෑ මොකදද මේ කරන්න යන ආණ්ඩු ක්‍රමය කියලා. අපිහිතන්නේ අපි ලාපොරොත්වෙන් හිටිය මේ අවස්ථාවේදී මේ කරන්ඩ යන නැත්තම් මේ එක තුකරන්ඩ යන අන්තර්පාලනය ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු හොයා දෙන අන්තර්පාලනයක් බාට පත්වේ කියල. දැන් එහෙම වෙන්නේ නෑ. එම වෙන්නෑක එක බොහම පැහැදිරී. එහෙමනං දැන්තියන එකම විසිඳුම මේ පාර්ලිමේන්තුව විසුර හරම්. තමයි කරන්දි එක්ම් ිඳු මොද ඒන් තමයි ජනතාවට පුළුවන් වෙන්න ජනතාව කැමති ජනතාවගේ අභිප්‍රයන් නිෂ්ට කර දෙන නතාවගේ අවශතාවයන් ගැන උනන්ද වෙන අය පත්කරගෙන නැවතත් අලුත් ක්‍රමයකට ඇතුළුවන්. එම කරන්න බැරිනම් මයිතැන මේ ඒම කිරීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ මේ අන්තර්පාල නාආණ්ඩුවක් කියෙන දෙයක් අපිට පුස්සක් හැටියට පෙනෙන් නිසා. ඒක පැත්තන්න. දෙවනුව අප ඉතාාවනෑකමින් කියනවා. අප අපට තේරනා මේ දවස්වල බොහෝම ගණු දෙන්න සිද්ධව වෙන. බොහෝම සාකච්ඡා යනවා අපේ නය බේරා ගැනීමට. නය ප්‍රතිවීහුව ගත කරන්නට. අපි දැක්ක මේක අප අප ජනමාධ්‍යයෙන් දැක්ක දෙයක් චීනය කියනවයි කියලා නය ප්‍රතිවහ ගත කරන්නට ඔවන් කැමති නෑ ඔුන්ගේ නයරං හදපු දේවල් තියෙනවනම් ඒ අපිට බාර දෙෙන් අපි ාරගන්න මයිත නහම තමයි කියලා තින්නේ. ඒෙන්නේ චීනයේ අනිත් රටවල් වල ගාපු ගැහිල් ඔන්න දැන් පටන් අරන් එවා කරන්න. නය ගෙවාගණඩ බැරිනම් නය අරගෙන හදපු දේවල්, අපිට බාර දෙෙන් දැ මේ මේ තත්ත්ව එකට නං අපි ඇදළදාලා තියෙන්නේ. සහ මේ නයුගුලෙන් බේරෙන්ඩ මේ රටේ තියෙන අනිකුත් අපේ සම්පත් විකුණනනන් මයතන්න මොකටද නායකෝ. මොකටද අපි අතර මෙම නායකත්වයක් මොකද අපිට උරුමවෙලා තියෙන දේවල් විකුණලානං අපි කන්ඩ යන්නන්නේ අපිට උරුමේලා තියෙනවා දේවල් විකුණලානං අපි ඒ ජීවත් කරවඩ යන්නේ ඒම නායකත්වයක් මොකට ද අපි දකින්නෙ නෑ කොහත්. අය උගුලෙන් බේරෙන්ඩ කියන එක පැත්තකින් මේ ප්‍රශ්න තියෙද්දී. අපි කොහොමද අපේ ආදායම්මාර්ගේ වැඩදිවුණු කරගන්න එම දෙයක් අපි දකින්නේ. ආදායම්මාර්ගගේ වැඩදිවුණු කරගන්න ාදන්නේ අපේ සම්පත්තික කුණු කොල්ලට විකුණලා එම නත්තන් අපේ සම්පත්තික වන්දේශේ දාලා. එහෙම රටක් කරන නායක ඉන්නවා අනම් මේ රටට අබසරණයි කියන කතාවතම අපිට කියන්ඩුව. එනිසාප ඉතා ඕනෑකමින් මේ‍යවස්ථාවේදී මේ ආණ්ඩු කරන අයට අපි ඉල්ලා සිටනවා කරුණාව ඉල්ලා සිටවාසා බල කරන. බට කරන්නට බෑ වැඩේ. එමනිසා කරුණා කර මේ අන්්ඩු විසුරුවාරින තැනට වැඩ කටියුතු කරන්න. දෙවනු අපි කියනවා. මේ අවස්ථාවේදී විසිල්ල තියන. විසිල්ල තියන මේ විරුද්ධ බතදරන්න හැමගෙනෙක්ම එක රැල්ලකට එකතු වෙන්නටවශ්‍යයි. එක මිටියකට බැඳෙන්න්නට අවශ්‍යයි. එක අත්වල් බැදගෙන වලල්ලක් බවට පත්වී මත්‍ය අවශ්‍යයි. මොකද ඒෙම නෝව නොත්තේම. මේ තියෙන්නාව මර්ධනයට මේ තියෙන්නාව විනාශකාරී ක්‍රියාදාමයට, අපිට එකට හිටගන්නට අපාහස වෙනවා. එමනිසා අපි ඉල්ලා සිටිනවා මේ හැම විරුද්ධ මත ධර්ණ හැමගෙනකුට. කරුණාකර තමුන් අතර තියන ඒ වෙනස පැත්තකට දාලා එක බලවේගයක් හැටියට එක්කාසුවෙන්ට මේ අර්ගලයේ දෙවන පියවරතිය න තන එක්කාසුෙන්ඩ එක රැල්ලක් හැටියට. එක කණ්ඩායමක් හැටියට. එකට එක්කාසු වෙලා අත්ව බැඳගන්න අය හැටියට. අපි එතකොට පුළුවන්වෙයි අපිට මේ මර්ධනය මේ වෙන විනාශය රට තුළ නැතිකරගන්නට. රක් පත් වවෙන්නට ඉට පස්ස ිට ලුවන් තනිතනයේ තමුන්ට ඕන දිහයේ ඒ දේශපාලනය කරලා යහපත් සමාජයක් කර මේරට රෑගැෙනයන්නට තමුන්ගේ දායකත්වේ දක්වන්න. දැන්න්න ආශ්ිවෙන්නේ ඔබ සේලු දෙනාම් විරුද්ධ මතධාරණ ඔබ සේලු දෙනාම. මේ විදිහට මේ සිස්තම එකට කැමති නැති ඔබ සේලු දෙනාට. අප සේලු දෙනාට එක්කාසු වෙලා. මහා පෞරක් ගොඩනගන්න. ඒ සදාපි එක්වවෙමු. එඒඳද අපි අත්වල් බැඳගන්න ක් කියේන ඒ ආරාධනාව කරන්න අපි කැමති. එසේ අප එක්වල් එක්වෙනවනං අපි ඒ පෞර ශක්තිමත් කරගන්න වනම් අපිට පුළුවන් මේ විනාශකාරී රැල්ල නවතර කරන්න. මේ විනාශකාරී මේ ගමන නතර කරන්න. නතර කරල මේරට හරි තැනක ට ඇරගෙන යන ඒ මාර්ගයට මේරට පත්කරන්න. ඒ ශක්තිය, ඒ දහිරේ අපි සිලු දෙනාම ලබාගනිමු. ඒ ශක්තියෙන් අපි තවතවත් පුහුණි වෙලා. මේ සිිස්ටම් චේන්ජක්, මේ විියවවාත්මක වෙන සඳදා අපි කැපවමුඒස සන්ඳ ඔබ ටාරාධනා කරමින් බමනි්‍යන වෙන ස්තුතියි.